මේ හැමෝම කිව්වේ දිනන්න බැරි යුද්ධයක්. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ අපි වාද විවාද කරද්දී ඔයාද ඉන්න කණ්ඩායම් නායකයා මොකද කිව්වේ? ත්‍රිකුණාමලයේ මේවා ඉතිහාසයට එකතු වෙන්න ඕන. ත්‍රිකුණාමලයේ ඉන්න සමාජිකයව බංකර්වල හංගන්න වෙයි. ආණ්ඩුවත් එක්ක එකතු වුණොත් යුද්ධ කරන්න යන්න. එහෙමයි කිව්වේ. එහෙම කියලා බය ගන්නවා තමයි වැරදි තීරණ කරා ඒ පක්ෂය අරන් ගියේ. ඒ විතරක් නෙවෙයි යුද්ධය කිරීම සඳහා ආණ්ඩුවට එකතු වුණත් හැමෝටම ආරක්ෂාව ගන්න වෙයි. ආරක්ෂාව නැති කරගෙන බැරි හන්දා ආණ්ඩුව ඇතුලේ ඉන්න වෙයි, එන්න බැරි වෙයි එළියට. කොහොම විකාර අභූත භූත කතා කියලා තමයි ඒ අර අර කේදවීය සමාජිකයව කොහොමෙන් හරි තල්ලු කළේ මධ්‍යමකාර සභාවේ ඔන්න ඔය ගොන් අමන තීන්දුවට බහුතරය එකතු කර ගැනීම සඳහා. තමිල් චෙල්ලොන්ට ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරලා පණිවිඩය ආව මට. අපි දේශපාලන මණ්ඩලේ රැස් වෙලා හිටියේ. මං ඉතා සතුටෙන් මේ ප්‍රවෘත්ති දේශපාලන මණ්ඩලයට කිව්වා. සෝමවංශ අමරසිංහ විතරයි සතුටටපත් උනේ. අනිත් උන් මේ තමන්ගේ සහෝදරයෙක් මැරුණා වගේ නිකම් මූණවල බුම ගත්තා. මටත් තේරුවා ලාල්කාන්ත ඒක සතුටු කරා, සතුටු වුණා. ඒක මං අනිවාර්යෙන් කියන්න ඕනේ. සෝමවංශ අමරසිංහයි මමයි ලාල්කාන්තයි විතරයි පස්සේ අපි තේපාණේ නතර කරා. ඒක තමිල් ෂෙල්ලොන්ගේ මරණය සතුටු වුණේ. මරණය ආරංචි වුණාම අර එයාපෝස් එක කරපු ඇටැක් එකේ උඩින් දාපු මේ බෝම්බ අපි හිටියේ දේශපාලන මණ්ඩලයේ. ඒක ආරංචි වුණාම මම ඒක සතුටෙන් කිව්වා. මිනිහෙක් මරුණම සතුටු වෙනවා නේ. නමුත් මේ ත්‍රස්තවාදී සටනන්නේ තියෙන්නේ. එතකොට ඒ ගැන ඊට පස්සේ තේ බීමට නවත්තුවා. මමයි සෝමන් සහෝදරයයි ලාල්කාන්තයි විතරයි මේ ඒක ගැන සතුටින් ඊට පස්සේ මේ අපි කියන්නේ අර කතා බහ කරේ. අනුර ඒ කට්ටිය එහෙම තමගේ සහෝදරගේ මලගමක් ආරංචි වුණා වගේ මේ අර නිකන් එන අකර්මණ්‍ය වෙලා හිටියා. ඒ මාතෘකාව කතා නොකර. ඉතින් ඒ නිසා මේ 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 දේශජත්වය කියන එක දේශහිතයිසිත්වය කියන එක මොන විදියටද මේගොල්ලෝ ගැඟේ තින්නේ කියලා මම හොඳට දන්නවා.